සදැහැති ඔබ සැමගේ මෙලව පරලව දෙලව සුවසදනු පිණිස බෞද්ධ හා ගුවන්විදුලියේ ඔබ වෙත sannivedanaya කරන දායකත්ව ධර්මදේශනාව ආරම්භ කරන්නටයි මෙලෙසින් සූදානම් වන්නේ. සදැහැති පින්වතුනි මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අප සැම කෙරෙහි මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාලා රදාවඩුන්න සිරි මිහිඳු මහවිදුහලේ විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද රදාවඩුන්නේ ඥානවිමල ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි සැවොම දොහොත් මුදුනත් හි තබා සාදු නාදනම්වා ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිගනිමු සාදු 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 ගණේවත්ත හිරියාල සියඹලාවැව පදිංචි ඊ එම් ලොකුමැණිකේ මෑණියන් ප්‍රමුඛ පෞලේ ඥාති පිරිස මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ඔබ වෙත sannivedanaya කරන්නට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනවා. එසේනම් අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා නැවත වතාවක් සාදු නාදනම්වා පෙවරක් නමස්කාරය කියමු. සාදු 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 අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමසන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිචරණේන සද්ධිං පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදිතහ අමභන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से साधु 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 इद्ध सोचति पिच्च सोचति पापकारी उभयात् सोचति सो सोचति सो विहंति दिस्वाकम् किलित मत्त नोति साधु 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 गुणगारुक गौरवनीय पुण्यवंत महासंगरत्ने नवसराई श्रद्धावंत पिन्वतुनि පින්වතියනි අපි සෑම දිනාම මේ වේලාවේ බලාපොරොත්තු වෙන්නේ උතුම් ධර්ම දේශනාවක් Tamange සවන් තුලින් ශ්‍රවණය කරන්නට අහනවා කියන්නේ ක්‍රියාපදයක් ඇහෙනවා කියන්නේ ක්‍රියාපදයක් අහනවා කියන එකට කර්තෘ කෙනෙක් ඉන්නවා ඇහෙනවා කියන එකට කර්තෘ කෙනෙක් නැහැ අහන එක හිතලා කරන්න ඕනේ ඇහෙන එක නිකන් සිද්ධ වෙනවා අහන කොට Tamange සිත මුල් වෙනවා අවදානීය සතිය යොමු වෙනවා ඒක ක්‍රියාවක් බවට පත් වෙනවා නරක දෙයක් අහනවා නම් අකුසල් වෙනවා හොඳ දෙයක් අහනවා නම් කුසල් වෙනවා ඇහෙන එක කන තියෙන නිසා සිද්ධ වෙන්නේ කන මට හම්බ වෙන්නේ පෙර කරපු කර්මයක ප්‍රතිඵලයක් නිසා හොඳ දෙයක් අහන්න ලැබෙනවා නම් කුසල විපාකයක් නරක දෙයක් අහන්න ලැබෙනවා නම් ඒ ඇහින්නේ අකුසල විපාකයක් විදිහට. ඇහින්ද ඔහේ සලස්සලා නිකන් ඉන්නවා නම් එතන ජවන් සිත් හටගන්නේ නැහැ. එතකොට ඒක හේතුක ක්‍රියාවක් බවට පත් වෙනවා. නරක දෙයක් ඇහුණා නම් ඒ තුලින් උත්පත්ති ලැබෙනවා අකුසල විපාකයක් වශයෙන් සතර අපායයි. දැන් මම මේ කියන බණ ඔහේ ඇහුණා නම් ඒක ඇහිගෙන හිටියා නම් ඒක හේතුක කුසලයක් කියනවා. ඒකට විපාක හම්බ වෙනවා ප්‍රවෘත්ති හා ප්‍රතිසන්දි කියලා විදි දෙකකට. ප්‍රතිසන්දියට හේතු වුණොත් අපි අනිවාර්යෙන් උත්පත්ති ලැබෙනවා මනුස්ස ලෝකේ අහේතුක කුසල විපාක උත්පත්තියකින්. තර්පින්නතුන් නිරන්තරයෙන් අහලා ඇති අහේතුක කුසලයකින් මිනිහෙක් වෙලා ඉපදුනොත් කොහොමද උපදින්නේ කියලා. ඒ මිනිස්යාට තමයි ඇස් පේන්නේ නැත්තේ. නපුංසක වෙන්නේ. අංග විකල වෙලා උපදින්නේ. එහෙම බණ ඇහුණු අයට. එනිසා අපේ පින්නතුන් මේ වෙලාවේ කරන්නට හදන ක්‍රියාවට කර්තෘ කෙනෙක් හදාගන්න. උක්ත පදයක් හදාගන්න. ඒ මම. මේ වෙලාවේ බණ අහන්නේ කවුද? මම. මොකෙන්ද අහන්නේ? කන් දෙකින්. කවුරු මුල් කරගෙන දහන්නේ හිත මුල් කරගෙන එතකොට ඒක ක්‍රියාවක් බවට පත් වෙනවා නිකන් නෙමෙයි කුසල ක්‍රියාවක් ඒ වාගේම ඔබ හිතාගත්තොත් මං මේ අහන බණ ටික මට නිවන් පිණිස වේවා කියලා ඒ කුසලේ ත්‍රි හේතුක කුසලයක් වෙනවා ඒකට අපි දක්ෂ වෙන්න ඕනේ හිත යොමු කරගන්නට ඒ නිසා අපේ පින්වතුන් කවුරුත් හොඳ අවධානයක් ඇති කරගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. අද ධර්ම දේශනාවට මාතෘකා කරගත්තු ගාථා ධර්මය අපේ කන් දෙකට හරි හුරු ගතියක් තියෙනවා. මේ ගාථාව
බොහෝ දෙනා අහලා තියෙනවා කටට හුරුයි පළවෙනි පේලි දෙක විතරයි මං තෝරගත්ත මාත්‍රිකා ගාථාව ඇතුළත් වෙලා තියෙන ධම්මපදයේට ඒකේ පළමුවෙනි වග්ගයට 10වෙනි ගාථාව අද මාත්‍රිකා කරගත්තේ ඉස්තරලාම ගාථාව බලමු මේකට අදාළ කතා පුවත සේරම දන්නවා ඒත් අද මං මාත්‍රිකා කරගත්තා ඒ ඇතුළත් වෙලා තියෙන ධර්ම කරුණු ඔබ නොදන්නේව ටිකක් මං අද දවසේ කියලා දෙන්නම් ගාතාව ඉද සෝචති පිච්ච සෝචති ඉද කියලා කියන්නේ ස්ථාන වාචි ඒ කියන්නේ ස්ථානයක් හඟවන පද හඳුන්වනවා ස්ථාන වාචි කියලා තැනක් හඳුන්වන්නේ ඒ තැන මෙතන උඩ යට ඒවා තැන් හඳුන්වන්නේ ඒක නිසා ස්ථාන වාචි නිපාත පද කියලා කියනවා ඉද කියන එක සෝචති කියලා කියන්නේ ක්‍රියාපදයක් වර්තමාන කාල ඒකවචන ක්‍රියාපදයක් එතකොට ඒ කරන්න පුජ්‍යලයක් ඉන්නවා සෝචති කියන වචනේ තේරුම දුක් වෙයි ශෝක කරයි වැළපෙයි කියන වාගේ අදහසක් ඉන්නේ එතකොට ඉද සෝචති ඉද කියලා කියන්නේ මේ ලෝකය කියන්නේ ඉද කියනවා මෙතන කියන්නේ ඉද කියනෝ මෙහි කියන්නත් එතකොට ඉද සෝචති කියලා කියන්නේ මේ ලෝකේ මේ ජීවිතේ ශෝක කරයි කියලා. පෙච්ච සෝචති ඉද කියන වචනයට විරුද්ධ අදහසක් දෙන නිපාත පදයක් තමයි පෙච්ච කියලා කියන්නේ. ඒකත් තැනක් හඟවන නිපාත පදයක්. ඒක නිසා ස්ථාන වාචී කියලා කියනවා. තනක් හඟවන නිපාත පදයක් පෙච්ච කියලා කියන්නේ පරලොව කියන්නේ මෙලවෙන් එහා ජීවිතය හඳුන්වනවා පරලොව කියලා සෝචති කියලා කියන්නේ කලින් තේරුමමයි දුක් වෙයි කියලා එතකොට ඉද මේ ලෝකයේ දුක් වෙනවා පෙච්ච පරලෝකයේ සෝචති දුක් වෙනවා ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උභයත්ත සෝචති කියලා ඉද සෝචති පෙච්ච සෝචති උභයත්ත සෝචති කියන්නේ දෙලොවම සත වෙනවා සෝ සෝචති සෝ විහඤ්ඤති සෝ කියලා කියන්නේ ඔහු කියන්නේ සර්වනාම පදයක් ඔහු කියලා කියනවා අපි සිංහල භාෂාවෙන් හිතෙමේ කියලා කියන්නේ ඒකට හිතෙම කියනවා එතකොට ප්‍රථම විභක්තියෙන් එන්නේ प्रथम पुरुष कर्तृ विधियट एन्ने सो कियला कियन्ने ओहु कियन्ने सोचति कियला कियन्ने आय दुक्के कियन्ने इलांगट सो विहान्यति अर सोचति कियन वचनेम टिकक अदहस तीर्व करला तियनो गंबुरु करला तियनो विहान्यति कियने के तेरु मेन्ने सिहिनतु याय कियला वागे नमुत मितन गन्ने ए दुक्के कियलामाई සෝ සෝචති සෝ විහඤ්ඤති මූර්ඡාවට පත් වෙලා දුක් වෙනවා වාගේ අදහසක් එන්නේ විස්වා කම්ම කිලිට්ට මත්තනෝ කිලිට්ට මත්තනෝ කියන වචන දෙක විසංදි වෙනවා කිලිට්ටං අත්තනෝ කියලා කිලිට්ටං කියන අකුරේ තං කියලා තිබුණා එතන බිඳුවක් තිබුණා ඒ බිඳුවට මයන්නක් ඇවිල්ලා පස්සේ තියෙන අර අත්තනෝ කියන අයන් එක්කලා එකතු වෙනවා. එතකොට බිඳුව අයින් වෙලා මයන් එනවා. එතකොට කිලිට්ට මත්තනෝ කියලා හැදෙන්නේ. ඒක දෙකට කැඩුවාම කිලිට්ටං අත්තනෝ කියලා එන්නේ. අත්තනෝ කියලා කියන්නේ තමාගේ කියන්නේ. අත්ත කියන වචනේ තේරුම මම, තමා, ආත්මය, සිත කියන්න ගන්නෙ. ජීවිතේ කියනවත් අත්ත කියන එක ගන්නවා අත්ත භාව කියන්නේ එකයි. එතකොට අත්ත නෝ කියලා කියන්නේ එතන චට්ටි කියන විභක්තියේ ඒක වචන රූපය. තමාගේ කියලා අදහසක් ඉන්නේ. අත්ත නෝ කිලිට්ටං කියලා කියන්නේ කිලුටු කියන්නේ. කැත කියන්නේ. අපිරිසිදු කියන්නේ.
දිස්වා කියලා කියන්නේ පූර්ව ක්‍රියාපදයක් තේරුමේ ඉන්නේ දැකලා කියන්නේ දකි කියන ක්‍රියාපදේ දිස්වා කියලා කියන්නේ දැක කියන පූර්ව ක්‍රියාපදයක් දිස්වා කිලිට අත්නෝ ඒ කියන්නේ තමන් කරපු කිලුටු පාප කර්ම සෝ සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට මත්නෝ අත්නෝ තමාගේ කිලිට්ටං කම්මං දිස්වා කිලුටු කර්ම දැකලා සෝ ඒත නැත්ත සෝචති දුක් වෙනවා විහඤ්ඤති අතිශයින් දුක් වෙනවා කියලා දේශනා කළා ගාතාවේ පේලි 4යි ඔය පින්නතුන්ට හොඳට වැටහින්න ඇති තේරුම කවුරු හරි එක්කෙනෙක් තමන් පව් කරගත්තට පස්සේ මේ ලෝකෙ දුක් වෙනවා පරලෝකෙ දුක් වෙනවා තමාගේ කිලිටි කර්මයේ දිහා බලලා ඒ තැනැත්තා පුන පුනා දුකටපත් වෙනවා කියලා තමයි මේ ගාතාවෙන් දේශනා කරලා තියෙන්නේ මේ ගාතාව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බොහෝම ප්‍රසිද්ධ චරිතයක් අරබයන් අපේ කට්ටිය නිකනුත් එයාගේ නම කියවනවා චුන්ද සූකර චුන්ද කියන්නේ නම සූකර කියලා කියන්නේ එයාගේ වැඩෙත් එක්කලාපු එක චුන්ද සූකරික කියලා කියන්නේ සූකර කියලා කියන්නේ පින්නොතිනි පාලියෙන් ඌරට සමහරව එහෙම කියනකොට ළඟ ඉන්න කට්ටිය දිහා බලනවා එතන කිව්වේ කකුල් හතරක් තියෙන එහෙම ත සූකර කියලා කියන්නේ ඌරට අපේ මිනිස්සු කාට හරි බයින්ඩ ඕන වෙනකොට ගන්නෙම සත්තුන් ගෙනන් සත්තු කවදාක්වත් අපේ නම් අරගෙන බැනගන්නේ නැහැ කවුරුවත් දැන් අපි උනත් බයිනකොට බල්ලෙකුට කියන්නේ මේ බල්ලා නිකන් ලයනල් වාගේ එහෙම කියන්නේ දැන් අපේ සහෝදරයාට කියන තමුසුමහ බලුවෝයි කියලා එතනක් යන්නේ බල්ලා නැත්නම් හැටි විතරක් මී හරකවාගේ කියනවා සේරම සත්තුන් ගෙනන් ගන්නෙ ඒ උනාට සත්තුන්ට බනින්ද මිනිස්සුන් ගෙනන් කවදාක්වත් ගන්නේ නැහැ ඒ කියන්නේ සත්තුන්ටත් අන්තයි මිනිස්සුන්ගේ හැසිරීම රට. එතකොට මෙතන කිව්වේ සූකර කියලා. ගොඩාක් බැනුම් අහන සතෙක්. ජරාවත් එක්කලම බැනුම් අහන සතෙක්. එයාගේ නම තමයි සූකර කියලා පාලියෙන් කියන්නේ ඌරට. ඌරන් මරණ නිසා සූකර එක එක කියන ප්‍රත්‍යයදනවා සූකර කියන වචනෙට. එතකොට සූකරික කියලා හැදෙනවා. තේරුම එන්නේ මරන්නා කියන්නේ ඌරෝ හදන්නා කියන්නේ ඌරන් මරන්නා කියන්නේ ඌරන් සමග ජීවත් වෙන්නා කියන්නේ ඌරන් නිසා ජීවත් වෙන්නා කියන්නේ සූකරික කියලා කියනවා චුන්ද කියන්නේ නම එතකොට චුන්ද සූකරික කියන කෙනා තමයි අපේ අද දවසේ කතානායකයා එයා තමයි මේ කතා පුවතේ ප්‍රධානීක කෙනා එයාගේ ගෙදර තිබුණේ හොඳ ලස්සන තැනක වේලුවන ආරාමේ ළඟ ගොඩාක් කට්ටිය වරද්ද ගන්නවා ජේතවනාරාමේ පිටිපස්සේ හිටියේ කියලා. ඒ වැරදි. වේලුවනාරාමේ ළඟ. වේලුවනාරාමේ තිබුණේ මගධ රටේ රජගහනුවරේ. රජගහනුවරේ එතකොට මගධාධිපති බිම්බිසාර අජාසත් රජවරු හිටියේ එහෙ. වේලුවනාරාමේ පූජා කරන්නෙම මගධාධිපති බිම්බිසාර රජතුමා. එතන පිටිපස්සේ තමයි චුන්ද සූකරගේ ගේ තිබුණේ. එයා කරපු රැකියාව තමයි ඌර මරලා මස් විකුණලා ජීවත් වෙන එක. එයා ඉතින් මේක බොහොම විධිමත් කරනවා. සඳහන් කරනවා අට කතාවට අනුව මේ තැනැත්තා නියං දුර්භික්ෂ කාල තියෙනවනේ. ඔය පායන වෙල්වඩ කරගන්න බැරි කාල, ආහාර හිග කාල, ඒ කාලෙට කරත්තයක් පුරෝගන වී අරගෙන යනවා ගම්මානවලට. ගිහිල්ලා මෙයා වී නැලිය දෙනව නැලියක් කියලා කියන්නේ හුඬු 32ට. දැන් රුවන්වැලි සෑ චෛත්‍ය රාජානන් වහන්සේගේ නැලියක් පමණ සර්වඥ ධාතු තියෙනවා කියනවා. එතකොට එතන කියන්නේ නැලිය කියලා හුඬු 32ට. එතකොට නැලියක් දීලා ඌරු පැටව් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ගන්නවා. ඊම අරගෙන වී ගෙනහිල්ලා දීලා කරත්ත පුරෝගන එනවා ඌරන්. ඒ ගෙනල්ල මෙයා මේ කට්ටියන්ට හොඳට කණ්ඩ දෙනවා. ඌරන්ට කණ්ඩ දෙන්න හරි ලේසි ජරාව හොයාගෙන ඉන්න තෝනේ. ඉතින් මෙහෙම කෑම කන ඌර හොඳට ලොකු වෙනවා. මැරෙන දවස මෙයාම තමයි තීරණය කරන්නේ.
එහෙම තීරණය කරලා අර ඌරෙක් අරගෙන කණුවක බඳිනවා එහාට මෙහාට දඟලන්නට බැරි වෙන්නේ මරන්න පටන් ගන්න එහෙමයි මෙයා එහෙම බැඳලා හතර පොල්ලක් අරගෙන ඔය නිකන් හතර රියන් රීප්පයක් වාගේ එහෙම එකක් අරගෙන අර ඌරගේ මස්වලට මුද්දට පහර දෙනවා දඟලන්න බැරි වෙන්න බැඳලා මෙයා කරන්න ඌරගේ ඔළුවේ ඉඳන් වලිගේ ළඟට යනකල් හතරස් දණ්ඩක් අරගෙන පොල්ලක් අරගෙන ඒකෙන් පහර දෙනවා ඒ පහර දෙන්නේ මොකද අර ඌරගේ මස් ඉදිමෙන්ද කියලා දැන් සමහර මස් වෙනකොට තම්බලයි වතරසයි කියන්නේ ඒ ළඟට සමහර කියනවා මස් තම්බල ඒ වතුරෙන් බත් తిව්වොත් හරි රසයි කියලා ඒ වාගේ එක එක ක්‍රම හොයාගෙන තියෙනවා එතකොට චුන්ද සූකරත් මරණකොට ඉස්තරලාම ওই වැඩේ කරන්නේ ඊට පස්සේ ඌර දණ්ඩක හිර කරනවා දඬු අඬුවක වාගේ හිර කරලා එයාගේ කට ඇරලා නටන වතුර මුද්දට උතරන වතුර අරගෙන හැන්දකට දාලා ඒ හැන්දෙන් ඌරගේ කට ඇරලා ටික ටික වක් කරනවා එහෙම වක් කරනකොට අර ඌරගේ ඇඟ ඇතුලේ තියෙන සේරම ජරාව ආමාශයට එකතු වෙනවා එහෙම එකතු වෙලා ආමාශයේ තියෙන ජරාව ගුද මාර්ගය හරහා පිට වෙන්න තමයි මේ වැඩේ කරනවා කියලා කියන්නේ ඊළඟට මෙයා අරගෙන ඌරගේ ලොම් සහ හම පිච්චෙන විදිහට අර නටන උණු වතුර ඒ ආකාරයටම දානවා දවක මම කියන කොටයි ඔය පින්නතුන්ට අහගෙන ඉන්නකොටයි හරි පව් කියලා දැනෙනවනේ ඒ වුණාට බලන්න දවස ගානේ කුකුලන් මරණ මිනිස්සයයි වැඩේ කරන විදිය එයා කුකුලෙක් ගන්නවා බෙල්ල කපනවා දානවා කුකුලෙක් ගන්නවා බෙල්ල කපනවා දානවා එයා දවසකට වැඩිපුර කුකුල්ලු මරනවා කියන්නේ ගානක් හම්බ වෙනවා එයාට ඒක පාපයක් කියලා දැනින්නේ ඊළඟට බලන්න ගවයන් මරණ පුජ්‍යලයා ඒ තැනත්ත ගවය අරගෙන ගෙනihin වැඳලා එයා මරණවා යාට ඒක ගානක් නෑ මම බන කියන නිසායි බන අහලා තියෙන නිසායි ඔය පින්නතුන් බන අහලා තියෙන නිසායි මේක පවක් කියලා දන්න නිසායි මේ චුන්ද සූකරගේ වැඩේ හරි පුදුමයි නමුත් සත්තු මරණ කෙනාට ඕක මහ පුදුමයක් නෙමෙයි එයා ඒක ආසාවෙන් රස කර කර කරන්නේ මත්පැන් පෙරන කෙනා කාඩිය දාලා ඒක වලක වලලලා ඊළඟට ඕක බැරල් එකේ කට වහලා වැලි දාලා කැලේක හංගලා තියෙනවා ඒක හංගලා එන්නේ හරියට මහ ලොකු දෙයක් කරලා එනවා වාගේ ඊට පස්සේ ඕක ගිහින් පැහෙන සුවඳ එනකොට හරි සතුටුයි රෑ දෙකට හරියේ ජලාශයක් ළඟට ගිහිල්ලා දඟර අරගෙන පොල් කටු දාලා අනුන්ගේ වත්තකින් හොරෙන් රබර් කොටන් ටිකක් කපලා අරක පෙරනකොට ඇති වෙන සතුට බලන්නකෝ අපි මේ ගෙදරින් ඉඳන් ඒක දුකක් කියලා හිතුවට එයා ඒක අරගෙන නාසයට අල්ලලා සතුටු වෙන්නේ රටක් රාජ්‍යයක් හම්බුණා වාගේ. එහෙම තමයි පව් කරන කෙනා සැලසුම් හද හදා හිටන්නේ පව් කරන විදිය. දැන් අද එකක් කළාට වඩා හිට හොඳට කරන්න හදනවා. අද මල ගෙදරක ගිහින් සූදු ක්‍රීඩා කරලා එහෙම එහෙම කරපු කෙනා බලනවා ඊළඟට කොහෙද මල ගෙදර තියෙන්නේ කියලා. එතකොට තව එක්කෙනෙක් එතන සූදු පොළ අල්ල ගන්නවා. අල්ලගෙන අපේ ලංකාවේ හරියට සුරක්ෂිතව සූදු ක්‍රීඩා කරන්න පුළුවන් තැනක් තමයි මලගෙදර. දෙක වැඩ දෙකක් තියෙනවා. එකක් තේ එකක් හම්බ වෙනවා. කේක් ටිකක් හම්බ වෙනවා. ඊළඟට බිස්කට්ත් හම්බ වෙනවා. ඉතින් මොකද කරන්න කියව මලගෙදරට තනි රකින්න කියනවා. අසනීප වෙලා ඉන්නේදී එන්නේ නැහැ. සලකන්නේත් නැහැ. මියපරළව ගියාට පස්සේ ඇවිල්ලා කොහේ හරි මුල්ලක ඉඳන් අරකට යුත්ත හරි ගජරාමෙට කරනවා. ඉන් ගෙදර කට්ටිය එපා කිව්වොත් එහෙම තරහක් වෙනවා. ඉතින් තරහ වුණාට කමක් නැහැ. ඒ වාගේ දේවල් නවත්තන්න පුළුවන් නම් ඔබේ කොණ්ඩ ගැන මං ගොඩාක් අගේ කරනවා. ඒ වාගේ දේවල් මල ගෙදරක කෙරෙන්න ඕනේ නැහැ. පොලිසියෙන් පණින්නෙත් නැහැ. මොකද මල ගෙදරක්නේ. එතකොට අර කියන ආරක්ෂාව රැකවරණයක් තියෙනවා. යාලා රෑ ඇවිල්ලා කොහේ කොයි හරි වාහනේ අරන් එනවා. ඒ එහෙම උණු දවසට ඒ ළඟ ගෙවල් වල තියෙන බඩුත් හොරකම් කරනවා. කෙසෙල් කං කපනවා පොල් හොරකම් කරනවා ඒ සූදුවට යොමු වුණු තැනැත්තට ඒක පිස්සුවක් වාගේ වෙනවා ඒකෙන් මූර්ඡාවටපත් වෙනවා
तेतनेता सूदु पोला कोहेद तीयन कियला होय होया यान्नी एक निसा मलगे दरक कुनाट पासे ओय पिन्नतुन पुलुवन्नं ए गेदरे ए वेडे केरेंड देंडेपा इलंगट पुलुवन्नं मगुल गेदरक मत्पन बोन्ने नतुव करन्न इताम वटिनो एवा तमाई बौद्ध सार धर्म कियला कियान्नी नमुत समहरु कियनवा ने मत्पन अनिवार्यं तीयन्नट ओने कियला मटत्तिन्ने सहोदरयो हतर दिने ती अलगेत् ओय मंगल उत्सव गत्तु एक अवस्थावकवत् ए दे करन्न मम दुन्ने ने मलगेवाल देखक सिद्ध उना ए देखे दिमे दे वेन्नट मम दुन्ने ने मम जीवत् वेन गमेमई मं वेड इन्नी ඒක නිසා ඒක උනාය කියලා කිසි හානියක් නැහැ. මලගෙදර වඩා වැඩගත් වෙන්නේ කතා පවත්වන එක නෙමෙයි ජීවත් වෙලා ඉන්න කාලේ ඥාතියට කරන සැලකිලි ටිකයි. මරුණට පස්සේ තියෙන පෙට්ටිය නෙමෙයි වැඩගත් වෙන්නේ. ඉතින් ඒක නිසා පව් කරන්න හුරු වුණු මිනිස්සයා සිත සිත සැලසුම් කර කර ඒ පව් කරන විදිය හොයනවා. ඒව නවත්තන්න බැ රස වැටෙනවා පව් ගැන. ඊට පස්සේ රහ විඳ විඳ පව් කරනවා. ඒක තමයි ක්‍රමවේදී. ඉතින් චුන්ද සූකරා තවුරුදු 55ක් මේ වැඩේ කරන්නේ. සෙල්ලන්ද බලන්නකෝ. එච්චර කාලයක් කරන මේ මිනිස්සයා ඌර ගෙනල්ලා කටට අර දේවල් දාලා ඊට පස්සේ ඌර සීරම සෝදනවා. ඊළඟට පණ තියෙන ඌරගේ හැමට නටන උණු වතුර වක් කරනවා. ඒ රෝමයි කළුමයි පිරිසිදු වෙන්නට කියලා. ඊට පස්සේ තමා මෙයා ඌර මරන්න ගන්නෙ. දැන් ඒ වෙනකොට සෑහෙන වද කන්දරාවක් මෙයාට දීලා ඉවරයි. ද අනිත් පැත්තෙන් හිතන්නකෝ ඒ වද කන්දරාව සෑම ඌරෙක්ම විඳින්නේ නැහනේ. ලෝකේ උත්පත්ති ලැබෙන සෑම ඌරෙක්ම එක විඳින්නේ නැහැ. එතකොට චුන්ද සූකරට අහු වෙන ඌර විතරනේ ওই දුක විඳින්නේ. එතකොට චුන්ද සූකරට අහු වෙන ඌරා ඒ අකුසල් කරලා තියෙන හන්දනේ චුන්ද සූකරගේ අතින් ඒ වැඩේ භුක්ති විඳින්නේ. එතකොට ඒ ඌරගේ අකුසල කර්මෙට චුන්ද සූකරක් කරගහනවනේ. චුන්ද සූකර සිල්වත් කෙනෙක් වුණා නම් ඒ අකුසලයට කරගහන්නේ නැහනේ. අජාසත්ත තාත්ත මරලා අකුසලයක් කළා. ඒ අකුසලයට අජාසත්තගේ පුතා කරගැහුවනේ උදායි බද්දර. එතකොට තාත්තගේ අකුසලයේ තියෙනවා හැබැයි ඒකට මෙයා කරගැහුවා. මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ අම්මා තාත්ත මරුවා. ඒක අකුසලයක්. ඒක යාට විපාක දෙන්න ආවා. ඒ විපාක දෙන එකට කර ගැහුවේ කවුද? අර දූර්තයන් 500 දෙනා. ඒ කියන්නේ පාතාලේ කණ්ඩායමක් වාගේ තමයි අද කාලේ කියනවනම් පාතාලේ කියන්නේ දූර්තයන්ට. එතකොට කාගේ හරි කර්ම වලට කර ගන්න එකත් විශාල කුසලයක්. එහෙම කර ගන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය හික්මීම ඒ වාගේම ඉන්ද්‍රිය දමනයේ තියෙන පුජ්‍යලයා නිවන් අරමුණු කරගෙන පවට බය පුජ්‍යලයා අකුසල් කරන්නේ නැහැ කියලා. එතකොට මැරෙන්න ඉන්න සතෙක් අහුණත් එයා මරන්න යන්නේ නැහැ. එයා වෙන කෙනෙකුගේ අතින් මැරෙයි. හැබැයි මගේ අතින් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොටම උපායශීලී වෙනවා. ඒකෙන් වළකිනවා. චුන්ද සූකර අර ඌර මරනවා. ඒ ඌරත් දුක් විඳලා මැරෙනවා. දැන් මෙයා මෙහිම මරලා ඊට පස්සේ අර ලේ දානෝ භාජනයකට. ලේ සේරම භාජනයකට දාලා මස්ටිකේ ලේත් එක්කලා කලවම් කරලා අර අලුත් ලේ පිටින් මෙයා දෙනවා උයන්ද බිරිඳට. දැන් කකුලුව සමහරු යන්නේ පණ පිටින් ඉන්නේ නැද්දිනේ. ඒකට හදාගෙන තිනවා කකුලගේ කකුලුවගේ මස්තිය වෙනවලු මරලා උයනකොට කියලා. සමහර අය ඉන්නවා පණ පිටින් ඉන්න සතාගේ දිව කපලා උයනවා. එහෙම කරන්නේ දැන් සමහර මතයක් තිබුණා මේ තලගොයෙකුගේ දිව පණ පිටින් ඉන්න කෙනෙකුගේ දිව අරන් කෑවොත් හොඳට ප්‍රඥාව හිටිනවලු කියලා. එතකොට ඒ දිව තියෙන තලගොයාට කොහොම ප්‍රඥාවක් තියෙන්න ඕනද බලන්නකො. එහෙම කන අපට එහෙම ප්‍රඥාව එනවනම් ඒ දිව තියෙන තලගොයාට අහුවේ නොහුනවි ඉන්න හොඳ ප්‍රඥාවක් තියෙන්න තිපායේ. ඒක නිසා ඒ වාගේ මෝඩ කතා යනවා. එතකොට පින්නතනි චුන්ද සූකර මේ වැඩේ කරලා අවුරුදු 55ක් වේළුවනාරාමේ පිටිපස්සෙන් ගම්. එහෙම කරලා මෙයා මැරෙන්න ආවා. මැරෙන්න දවස් 7කට කලින් ඉඳන් චුන්ද සූකර මොකද කරන්නේ? ඌරෙක් වාගේ කෑ ගහනවා. ඒ කෑ ගහනකොට බුදුරජාණන් වහන්සේගේ
වේලුවනාරාම පිටිපස්සේ ඉඳන් ගෙයි ඉස්සරහා දොර ළඟට යනවා පිටිපස්සේ දොර ළඟට යනවා එයා දැන් උපදින නිරය දුක මේ ජීවිතේ ඉන්නේදී පේනවා ඒ දුක පේනකොට යාට දරන්න බෑ බුදුරජාණන් වහන්සේ සිය ධර්මයේ තුලින් දේශනා කරනවා නිරය ගින්දර කියන එක යොදුන් 100ක් ඈත ඉඳන් බැලුවත් පිලිස්සෙනවා කියලා නිරේ තියෙන ගින්දර දිහා යොදුන් 100ක් ඈත ඉඳන් බලනකොටත් පිලිස්සෙනවා කියලා ඒ තරම් ගින්නක් තියෙන්නේ කියනවා ඒ ගින්නට වැටෙන විශාල කළු ගලක් බිමට පතිත වෙන්න කලින් පිච්චෙනවා කළු ගලක් එතකොට හිතන්නකෝ හැබැයි ඒ නිරය තුල උත්පත්ති ලැබෙන සත්වයාගේ තියෙන කර්මය නිසා එයා ඒ ගින්නේ මැරෙන්නේ නෑ එයා ඒක විඳ විඳ ජීවත් වෙනවා ඒක නිසා එතකොට නිරය අග්නිය මේ තැනැත්තට පේන්න ගන්නවා කොහොමද පේන්නේ ඉස්සරහා දොර ළඟට ගිහින් එතන පිච්චෙනකොට පිටිපස්සේ දොරේ සිසිල් වාගේ පේනවා කෑග කෑගේ තෙන්ඩ යනවා ඔය ආකාරයට තමයි සිද්ධ වෙන්නේ නිරේ ජීවත් වෙන සත්‍යයක් නිරේ දුක් විඳ විඳ ඉන්නකොට යාගේ දැන් කෑලි කපනවා කොටනවා සේරම විඳ විඳ යා ඉන්නවා දැයි පින්නතුන් හිතන්නකෝ සතුරු සේනාවකට අහු වෙන නිලධාරියේ එයාට දෙන වදකන්දරාව එයාගේ පණති ඇද්දි රුධිරය ගන්නවා ඊළඟට ඇඟට කටු ගහනවා මුත්‍රා පොවනවා ඒ සේරම කලත් මැරෙන්නේ නැහැනේ එහෙම දුක් විඳලා විඳලා පසු කාලීනව බේරිලා ආපු අය තමන්ගේ අද්දකීන් කියනව බහල ඇතිනේ ඒවා බොරු නෙමෙයිනේ දැයි ජාති අපට වුණොත් අපි මැරෙනවනේ එතකොට අරතැනැත්තගේ අකුසලේ නිසා විඳ විඳ ජීවත් වෙනවා අන්න ඒ වාගේ තමයි නිරේ උත්පත්තිය ලැබුවාම දව මේ ගාථාව ඉදිරියේදී පැහැදිලි කරනවා ධර්ම කරුණු දේශනා කරනකොට මේ පව් කරන බයි මිනිස් ලෝකෙ දුක් විඳින එක නෙමෙයි නිරේ උපදින එක කියලා එතකොට පින්වතුනි නිරේ උත්පත්තිය ලැබුව සත්වයාට දැන් මෙතන ගින්දරට පිච්චි පිච්චි කැපුම් කකා කෙටුම් කකා එහෙම ඉන්නකොට එයාට ඈතින් පේනවා ඒ හරිය හොඳ ආවාගේ කියලා එතකොට මේ අර ගින්න කාගෙන මේ පැත්තට යන්න යනවා යනකොට නැවත එහි අර දුක ඊට වැඩි ඊට පස්සේ අහපව හැරිලා බලනකොට මෙහි හොඳ ආවාගේ පේනවා ඒ ආකාරයට එහාට මෙහාට දුක් විඳ විඳ ජීවත් වෙනවා ඒ තමයි නිරේ හැටි දැන් ඒක මනුස්ස ලෝකේ ගොඩාක් අකුසල් කරන කෙනාට මරණයේ කිට්ටු වෙනකොට ඒ දේ ලැබෙනවා එතකොට තමයි මර ඇඳේ ඉඳන් දඟලන්නේ වද්ද විඳ විඳ දඟලනවා සිහි නැති වෙනවා කෑ ගහනවා කෙඳිරි ගානවා ඉතින් එහිම වෙනවා චුන්දසූ කරා දවස් 7ක් මේ වාගේ කෑ ගැහුවා ඒ වෙනකොට චුන්දසූ කරගෙන නැයෝ මෙයාගේ කට වහනවා කට වැහුවට මෙයාගේ කර්ම ශක්තිය වහන්න බෑනේ හයියෙන් කෑ ගහනවා එතකොට වටේ පිටේ ඉන්න කට්ටියන්ට නිදි නෑනේ එයාල බනිනවා ඥාතියින්ට ඒ නිසා අන්තිමේදී චුන්දසූ කරගේ ගේ ඇතුළට කාමරයකට දාලා ශබ්දේ පිට වෙන්න බැරි වෙන්න දොර ජනෙල් වැහුවා ඒ වුණාට ශබ්දේ ඇහෙනවා වාහනයක් වායු සමීකරණය කරලා වීදුරු වහලා ගියාට පාරේ වාහනවල ශබ්ද ඇහෙනවනේ ඇතුළට ඇතුලේ ශබ්දයක් පිටට යනවා ඒ වාගේ ශබ්ද රූපය කියන එක වායු අහරහ යනකොට සිදුරක් නැතත් ගමන් කරන්නට පුළුවන් ඉතින් මේ ශබ්දේ ඇහෙනවා දැන් වික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා පැහැදිලි කරනවා ස්වාමීනි චුන්ද සූකරගේ ගෙදර මගුල් ගෙදරක්ද කොහෙද චුන්ද සූකර දවස් ගානක් වෙනවා දොරවල් වහගෙන ජනෙල් වහගෙන ඌර මරනවා අර උත්සවයට ගන්න වෙන්නේ ඇති කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ චුන්ද සූකර ඌර මරනවා නෙමෙයි එයා නිරේ උත්පත්තිය ලැබෙන දුක දැනිලා ඔය සූකරේක් වාගේ කෑ ගහන්න කියලා දේශනා කළා. දින 7ක් තිස්සේ යා එහෙම කෑ ගහනවා 7 වෙනි දවසේ යා මැරෙනවා චුන්ද සූකරික තැනැත්තා නේර එක නිරේ උත්පත්තිය ලැබෙනවා කියලා දේශනා කළා. ඉතින් මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළාම
මේක ශ්‍රවණය කරන භික්ෂුන් වහන්සේලා උන්වහන්සේගෙන් නැවත අහනවා ස්වාමීනි පව් කරන කෙනා මේ ජීවිතේ පරලවක් දුක් විඳිනව නේද කියලා අන්න ඒ වෙලාවේදී තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔය ගාථාව ඇසුරු කරගෙන ධර්ම දේශනාව සිද්ධ කළේ එතකොට ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ව සෝචති පව් කරන පුජ්‍යලයා දෙලොවම තැවෙනවා පාප කියලා කියන්නේ මොකද්ද එතකොට දුග්ගතින් තේති ගච්ඡති ඒතේ නාති පාපං අට කතාව විස්තර කරන්න එහෙමයි දුග්ගතින් තේති ගච්ඡති දුගතියට සත්වයා යොමු කරන නිසා ගමන් කරන නිසා ඒතේ නාති ඒ අර්ථයෙන් පාපං කියලා කියනවා සෝචති කියන්නේ මොකද්ද ශෝක කරනවා කොහොමද ශෝක කරන්නේ පව් කරන කට්ටිය එකලා කතා කරලා බලන්න ඒ සෑම කෙනෙක්ම සතුටු වෙනවද කියලා ඒ සෑම කෙනෙකුගේම ජීවිතේ අතීතය ගැන මෙනෙහි කරලා එයාලා දුක් වෙනවා මිනිතෙක් මරපු පුජ්‍යලයෙක් බන්ධනාගාර ගත කරලා නැත්තම් සිර ගත කරලා ඉන්නේද්දි ඔහු එක්කලා ගිහින් කතා කරනකොට ඔහු පිට කරන වචන බලන්න ඒ සෑම කෙනෙක්ම කියනවා මම මේ අපරාධය කරලා විශාල පීඩනයකින් හිටියේ කියලා සමහර වේලාවට ඒ තැනැත්තා ඒ පීඩනය නැති කර ගන්නට සිහිය විකල් වෙනකල් මත්පැන් බොන්නට පුරුදු වෙනවා ඊට පස්සේ අද ඒක සාමාන්‍ය දෙයක් වෙනවා මිනිසෙකුගේ ප්‍රාණය තොර කරපු පුජ්‍යලයකට කවදාක්වත් සැනසීම නිදන්නට බෑ ඒක නිසා පව් කරන පුජ්‍යලයා ඒ කරන මොහොතේ දුක් වෙනවා ඒ වාගේම පස්සේ දුක් වෙනවා දැන් මත්පැන් පානය කියන එක බලන්න කවුද ආසාවෙන් සතුටින් තේ උගුරබ්බනවා වාගේ බොන්නේ බලන්න ඒ වාගේම කෝපි කෝපය අබ්බනවා වාගේ බොන්නේ බලන්න කවුද කියලා ඒක අපි තියාගෙන ඊටාම ටිකක් දාගෙන ඒක කලවම් කරලා ටික ටික විවි අර විනෝද ගන්න උත්සාහ කරනවා ඒ විනෝද ගන්න උත්සාහ කරන තැනැත්තා දාන වමනේ කන්දරාව බලන්න ඒ ළඟට විකෘති වෙලා කියන වචන බලන්න අඩුම තරමින් ඇඟ කෙලින් තියාගෙන යන්න පුළුවන්ද බලන්න බොන කෙනෙකුගෙන් අහලා බැලුවොත් ඔයයි ගැන සතුටු වෙනවද කියලා නෑ දුක් වෙනවා ඇයි දුක් වෙන්නේ මට මේක අතෑර ගන්න බෑ කියලා මේ ළඟදි දවසක වැරද්දකට යොමු වුණු ළමයෙක් අහුණා ඒ ළමයාගේ වයස 10 ශ්‍රේණියේ ඉතින් ඒ දුවට තාත්තා ජහනවා අම්මත් දඬුවම් කරනවා එතකොට ඉස්කෝලෙත් ඒ වැඩේම සිද්ධ වෙලා තියෙනවා මේ දරුවා යම් සම්බන්ධයක් ඇති කරගෙන තියෙනවා පස්සේ මම මේ දරුවා ළඟට ගෙනාවා මං ඇහුවා මෙහෙම මෙහෙම අහලා මං කිව්වා ඇයි දුවේ මෙහෙම කරන්නේ මේ ආදරයක් නෙමෙයිනේ යන්න ඔයාට වඩා ගොඩක් වයසින් වැඩි මේ තැනැත්තා මේ කරන්නෙත් ඔයාට ආදරයක් නෙමෙයි වෙනත් දෙයක් ඔයත් ඒකට ඇබ්බැහි වෙලා ඉතින් මේ බලන්න මේ මෙහෙම කියාගෙන යනකොට මේ ළමයා එක පාරට අත් දෙක කම්මුලට තියාගෙන ඇඬුවා අඬලා කියනවා අනේ හාමුදුරුවනේ ඇයි මට මේක තේරෙන්නේ නැත්තේ මට හාමුදුරුව කිව්වා මං කව දුවේ ඔතනින් ඉඳගන්න මගේ කාර්යාලේ තියෙන පුටුවේ මං ඒ දුව වාඩි කළා වාඩි කරලා කිව්වා දුවේ හරි ආදරෙන් කියන්නේ මට වාට පාරක් දඬුවම් කරන්න තිබුණා ඒක නෙමෙයි ඒක නිසා දුවේ මීට වඩා ලස්සන ගමනක් අපට යන්න පුළුවන් ඒක නිසා අපි ඒ පාරයන් ඊට පස්සේ මේ දුව කියනවා අනේ හාමුදුරුවනේ තාත්තත් මට බයිනවා ගහනවා අම්මත් මට බයිනවා ගහනවා අනිත් අයත් එහෙමයි හාමුදුරුව මෙහෙම කිව්වහම මට ඒක දැනුණා මම් පොරොන්දු වෙනවා හාමුදුරුවනේ දේ කරන්නේ නැහැ කියලා කිව්වා මේ සත්‍ය සිද්ධියක් එතකොට බලන්න ඒ තැනැත්තිය ඒ දරුවා දුක් වෙනවා තමන් කරපු වැඩේ ගැන හැබැයි ඊට කලින් එයා පොඩි කොළ කෑල්ලක ලිපියක් ලියනවා ඒක පිරිමි ළමයෙකුට දෙනවා අර තැනැත්තට ගෙනihin දෙන්න කියලා ඒක සටහන් කරලා තියෙනවා මට ෆෝන් එක ලැබෙන්න සලස්සන්න සඳුදා වෙනකොට
एक पोन कियाने हतर दाला इन कियाने इंग्रीसी अकुर दाला दें अम्मत्माव विश्वास करेनवा तात्तत्माव विश्वास करेनवा दें अपट होरें में संबंधी अरगन यंद पुलुआं इतिं अम्मला पोन ने रंग देन लको दरुआंते दें पांति गिहिं एंद पराक्वे कियलन वे रंग देनने ए पोन ने के रंग दुन्नाम विन हानिय हितां लको दें पुलुआं अंतरजाल संबंध कंगति करेगांदे ओय विलगेवन्ने नत्व कथा करन क्रम तियेनवाई ओय अम्मला दन्नी ने ඒක නිසා මේ බණ ඇහෙන අම්මෙකුට තාත්තෙකුට දරුවෙක් ඉන්නවා නම් උසස් පෙළ විභාගය ලියලා ඉවර වෙනතුරු ඒ දරුවගේ අතට ෆෝන් එකක් නොදෙන්න වග බලා ගන්න. මමත් ඉස්සර ඉස්කෝලේ ගියානේ අපේ අම්මලා අපට ෆෝන් නැරන් දෙන්න තිබුණේ නෑනේ. ඒ කාලේ මේ තරම් ප්‍රවාහන පහසුකම් තිබුණේ නෑනේ. ඒක නිසා ඔය අම්මලා තාත්තලා හොඳට හිතට ගන්න වයසින් ගොඩාක් වැඩි පිරිමි දරුවෝ ඔය ඒ කියන්නේ විවාහ වුණු අසම්මත ජීවිත ගත කරන පිරිමි ළමයි ඇහ ගහගෙන ඉන්නවා මේ වාගේ පුංචි දරුවෝ ග්‍රහණයට ගන්න. එයාලටත් ඒක හරි තෘප්තිමත් මොකද සාමාන්‍ය කෙනෙක් එක්කලා ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තට වඩා අර වාගේ රස්ති අදුකාරයෙක් එක්කලා සම්බන්ධ වුණාම එයාලාර අන්තර්ජාලයෙන් බලන පින්තූර රාමු හරි ලස්සනට ක්‍රියාත්මක කරන්න පුළුවන්. අම්මලා දන්නේ නැහැ. ඒක නිසා මං හරි කරුණාවෙන් කියන්නේ ඉතාම ආදරෙන් කියන්නේ පාසල් යන දරුවෙකුගේ දෝතට ජංගම දුරකතනේ දෙන්නත් එපා. ඔබේ ජංගම දුරකතනේ ඔබේ අනුදැනුමකින් පිට කෝල් ගන්න දෙන්නත් එපා. ඔය දෙක කරලා බලන්න ගොඩාක් වැරදි වලින් දරුව වළක්වන්නට පුළුවන්. මේක කිව්වේ මම විදුහල්පති කියලා අර නමට මුලින් කියනවනේ මගේ ඒක නිසා. එතකොට පව් කරන අය දුක් වෙනවා. සෑම කෙනෙක් මෙහිමයි අනාචාරය හැසිරෙන අය බලන්න. තමන්ගේ සැමියා ඉන්නේද්දි පිටත් අය එක්කලා ගිහිලා තෘප්තිමත් වෙනවද බලන්න. අන්තිමේදී තමන්ගේ සැමියාට වඩා පීඩනයක් අර පිට මිනිස්සයාගෙන් ලබනවා. තමන්ගේ බිරිඳට වඩා පීඩනයක් අර පිට ගෑනු කෙනාගෙන් ලබනවා. එයා දෙපැත්තක් රැකගන්න මෙයාට උපරිම පීඩනය දෙනවා. ඒක නිසා මේ තැනට යොමු වුණු කිසිම කෙනෙක් ජීවිතේ තෘප්තිමත් වෙන්නේ නැහැ. හැබැයි හොඳ කරන කෙනා බලන්න. දැන් අපි භික්ෂුන් වහන්සේලා විදිහට මරණාසන්න මොහොතට වැටුණු අයගේ ළඟට යනව බණ කියන්නේ. ඒ යන කවුරුවත් කියන්නේ නැහැ එයාලගේ රැකියාව ගැන. එයාලා කවුරුවත් කතා කරන්නේ නැහැ කියනකොට එයාලගේ දරුවන්ගේ හැකියාවන් ගැන. දරුවන්ගේ තියෙන ලොකුකම් ගැන. තමන්ගේ පෙළපත ගැන. තේරම කියවන්නේ හාමුදුරුවනේ මං පන්සල් ගියා පුළුවන් කාලේ මං හතර පොයට බැරි වුණාට 15කට සිල් අරගෙන තිනුවා කියන්නේ එයා කරපු තම වැරදි වැඩ තියෙනවා මගෙත් එහෙමයි ඒව කියන්නේ අපට කියන්න ඉතුරු වෙන්නේ ඔච්චරයි ඒක නිසා ආදිත්තස්මින් අගාරස්මින් යන්නී හරති වාජනං ගිනි අරගන්න ගයක් තුල තියෙන බඩු බාණ්ඩ වලින් මොනවාරි එලියට දාගත්තොත් ඒක තමයි ඉතුරු වෙන්නේ. ඒ වාගේ මොනතරම් චණ්ඩිකම් තිබ්බත් මොනතරම් සැලසුම් සාගතව කටයුතු කළත් පව් කරන පුජ්‍යලයා හදවත ඇතුලෙන් ගොඩාක් කම්පා වෙනවා. දැන් සමහර අය පාතාලේ කටයුතු කරන අයගේ වයස දැක්කම අවුරුදු 28යි 29යි 25යි. එයා ඒ තැනට ඇවිත් තියෙන්නේ ක්ෂණිකව මරන්න පුළුවන් වුණ නිසා. එතකොට එයාට බිරිඳක් ඉන්නවා එයාට දරුවෝ ඉන්නවා එයාලගේ ගැන ඇතිවෙන ආදරයක් ඇති වෙලා ජීවත් වෙන්න බලනකොට එයා මරන්න විශාල පිරිසක් බලාගෙන ඉන්නවා අර සතෙක් වාගේ තමයි බය ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ ඒක නිසා අපරාධය කියන එක පාපය කියන එක කොයි තැනදී කළත් ඒ කරන සෑම කෙනෙකුටම ගිහි පැවිදි ભેදයකින් තොරව දුක් වෙන්න වෙනවාමයි මේ ලෝකෙ. ඊළඟට මේ ලෝකෙ දුක් වෙලා නවතින්නේ නැහැ. පරලෝකෙ දුක් විඳින්න සිද්ධ වෙනවා. අද දවසේ කරන අකුසලය හෙටින් අනිද්දායින් ඉවර වෙන්නේ නැහැ. එක අකුසල කර්මයක් කරනකොට විනාඩි 10ක් තිස්සේ කළා නම් ඒකට ලැබෙන ජවනසි ප්‍රමාණය විශාලයි කෝටි ප්‍රකෝටි ගාණක්. ඒවා තේරම අනාගතේ විපාක දෙනවා. ඒකයි දේශනා කළේ
පරලවත් දුක් විඳිනවා කියලා. එතකොට පින්වතුනි දැන් මේ පව් කියන එක ගැන මම කියන්නම්කෝ. පාපය කියන්නේ අකුසලය කියන්නේ දෙකම එකයි. අකුසල සිත් තුනක් තියෙනවා මුල් කියලා ඒවා කියන්නේ. ඒ සිතට ලෝභය එකතු වුනහම ඒක අකුසල මූලයක් කියලා කියන්නේ. ද්වේෂය එකතු වුනහම ද්වේෂ මූලයක් කියලා කියන්නේ. මෝහය එකතු වුනහම මෝහ මූල සිතක් කියනවා. එයා මුල් කරගෙන ඒ තුන් දෙනා මුල් කරගෙන සෑම කාම ලෝක සත්වයෙකුගේම හිතේ අකුසල් සිත් 12ක් හට ගන්නවා. එතකොට පවක් කළත් අකුසලයක් කළත් ඔය සිත් 12න් මුල් කරගෙන තමයි කරන්නේ. ඒ ක්‍රියාව කරන වෙලාවේ හටගන්න ජවන් සිත් ටික විපාක දෙනවා. ඒක අකුසල විපාක කියනවා, පව් විපාක කියනවා. ධම්ම සංගිනී ප්‍රකරණයේ ඒවා දේශනා කරන්නේ අකුසල ධම්මා කියලා. ඒ අකුසල් සිත් 12 ඇර වෙන කිසිම සිතක් නැ පව් කරන්න. ඔය 12 මුල් කරගෙන කරනකොට අකුසල් කියනවා, පව් කියනවා. අකුසල කර්ම කයින් තුනක් කරනවා. ඒවා හඳුන්වනවා කාය කර්ම කියලා. වචනෙන් හතරක් කරනවා. ඒවා හඳුන්වනවා වචී කම්ම කියලා. ඒ වාගේම සිතින් තුනක් කරනවා. ඒවා හඳුන්වනවා මනෝ කම්ම කියලා. කයින් අකුසල කර්මයක් කරන්නට පසුබිම හදාගන්න එකට කියනවා කාය විඤ්ඤාති කියලා. කාය සංඛාර කියනවා. කුසල් කරනකොට පුඤ්ඤාභි සංඛාර කියනවා. අකුසල් කරනකොට අපුඤ්ඤාභි සංඛාර කියලා කියනවා. ධාන වඩනකොට ආනින්ජාභි සංඛාර කියලා කියනවා. එතකොට පින්වතුනි මේ පාප කර්ම වලින් පළවෙනි එක ගන්නෙ ප්‍රාණඝාතය කියලා. කයින් කරන අකුසල් වල පව් වල පළවෙනි එක ප්‍රාණඝාතය. මේ ප්‍රාණඝාතය කියන්නේ ඝාතනයට, සත්‍යයක් නැති කරන එකට. එතකොට ඒකට අහු වෙනවා ඔය ශික්ෂා පදයට අහු වෙනවා සත්ත්ව හිංසනේ සමත්තය. අහු වෙනවා මේක ඇතුළට. එතකොට ඒක කරන ආකාර හයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එකක් සාහත්තික, දෙක ආනත්තික, තුන නිස්සග්ගික, හතර තාවර, පහ විඥාමය, හය ඉද්දිමය කියලා. සාහත්තික කියලා කියන්නේ පින්වතුනි මේ වචන ඔය පින්වතුන් අහලා නේ. මේ වචන ටික තියෙන්නේ අට කතාවේ. සාහත්තික කියලා කියන්නේ ස්ව අත්ත තමාගේ අතින් කරන නිසා. එතකොට සාහත්තිකව සිද්ධ කරන කර්මය අපි ආකාර දෙකකට කරනවා. එකක් කියන ලද සත්‍යයක් මැරීම සඳහා කරනවා, අනික කියන ලද සත්‍යයක් නැතුව වෙනත් කෙනෙක් මැරීම සඳහා කරනවා. සාහත්තික කියලා කියන්නේ තමන්ගේ අතින් දඬු පොළු මුගුරු අවියාවුධ අරගෙන සත්වයෙක් මරනවා නම් ඒක සාහත්තික කියලා කියනවා. ආනත්තික කියලා කියන්නේ අනකරණ මරනවා. අසවල් ආයුධය ගන්න, අසවල් ආකාරයට දඬුවම් අර අසවල් ආකාරයට උල තියන්න, අසවල් ආකාරයට හිත ගසා දාන්න, මරන්න කියලා අනකරනවා. එතකොට ඒ මරන්න කියලා අනකරන තැනැත්තාට ලැබෙන්නේ ප්‍රාණඝාත කුසලයේ. ආනත්තිකයි. ප්‍රාණඝාතය ආනත්තික වෙනවා. හැබැයි ඒ පාපය සිද්ධ වෙන්නේ අර තැනැත්ත මැරුණොත්. ඒ තැනැත්ත නැතුව වෙන කවුරු හරි මැරුවොත් අනකරපු කෙනාට පව යන්නේ නැහැ. යෙදෙන කෙනාටත් පව සිද්ධ වෙනවා. ඒක වෙන මේන්නේ. ඒක මම ඔය පින්නතුන්ට කියලා දෙන්න. ප්‍රාණඝාත අකුසලයේ වෙනකොට කරුණු පහක් බලපානවා ඒ සතාගේ ප්‍රාණඝාත අකුසලයේ මරණයටපත් වෙලා සිද්ධ වෙන්නේ. පණ ඇති සතෙක් බව දැනගන්නට ඕනි. පණ ඇති සතෙක් වෙන්නට ඕනි. පණ ඇති සතෙකු බව දැනගන්නට ඕනි. මරණ චේතනාවක් ඇති වෙන්නට ඕනි. මරණය සඳහා උපායක් දන්නට ඕනි. ඒ උපාය තුලින් සත්‍යය මරණයටපත් වෙන්නට ඕනි. ඔය පහ ඉෂ්ට වුණොත් ප්‍රාණඝාත අකුසලය කියන ජයග්‍රහණී ජයග්‍රාහී පාපය අත්කර ගන්නට පුළුවන්. දෙදොඩ ඔය පින්නතුන්ගේ හිතේ මදුරුවෙක් මරණ කොට අපි ඔය හිතනවද කියලා. හිතන්නේ නැහැ, වේගෙන් ගහනවනේ, ගහන්නේ පණ තියෙන හන්දනේ. නැත්තම් අපි හිමින් හිමින් ගහනවනේ.
ඒකනිසා තත්පර කාලක් තුල මදුරුව මරණකොට ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙලා ඉවරයි. දැන් එතකොට සාහත්තික කියලා කියන්නේ තමන්ගේ අතින් කරන ප්‍රාණඝාතය. ආනත්තික කියන්නේ අනකිරීමක් නිසා සිද්ධ කරන ප්‍රාණඝාතය. නිස්සග්ගික කියලා කියන්නේ පින්මතුනි මේක හරි වැදගත්. යම් පොල්ලක් හරි අවියාවුදයක් හරි තුවක්කුවක් වාගේ එකක් අරගෙන ඈතක ඉඳන් සැලසුම් කරලා ඝාතනීයට ලක් කිරීම. එතකොට කෙනෙක් ඈත ඉඳන් වෙඩි තියනවා නම් නිස්සග්ගිකයි. ඊතලයකින් විදිනවා නම් නිස්සග්ගිකයි. ඒ වාගේම බොරු වලක් කපලා තියලා ඒකට අහු වෙලා මැරෙනවා නම් නිස්සග්ගිකයි. අන්න ඒ වාගේ ජාතිකරණයක බොරු වලවල් නෙමෙයි අර වාගේ අවියාවුද භාවිතා කරලා කාටවත් අහු නොවෙන්න උපායශීලීව මරණයට පත් කරනවා නම් ඒක හඳුන්වන්නේ නිස්සග්ගික කියලා. ඊළඟට තාවර. තාවර කියලා කියන්න පින්වතුනි සමහර ඇත්තෝ ලිංග වලට වහදානෝනේ. වැව් පොකුණු වලට වස මිශ්‍ර කරනවනේ. දැන් ওই මාළු වල්ලන්ට සමහරු ඩයිනමයිට් දානවා. ඒ වාගේ මෑත කාලේ කලවල්ලද කෙලවල්ලද කියනවා ඒවත් අලලා දානවා. එතකොට ඉන්න සත්තු සේරම මැරෙනවා. අන්න එහෙම මරණයට පත් කරන එක හඳුන්වනවා තාවර කියලා. එතකොට ඒ ලින්දෙන් පැන්බිව්වත් අනිවාර්යෙන් මැරෙනවා. ඒ වැවෙන් නැවොත් අනිවාර්යෙන් මැරෙනවා. ඒක තාවර කියනවා. ඊළඟ එක හඳුන්වන්නේ විජ්ජාමය කියලා. ඔය අනවින කොඩි වින හදි වූ නියම් කරන්නේ මන්තර හරහා. අන්න එහෙම කරලා කාව හරි මරණයට පත් කරන්නේ. ඒක හඳුන්වන්නේ විජ්ජාමය කියලා. ඊළඟට ඉද්දිමය කියලා කියනවා. සමහරුන්ට පුළුවනි චිත්ත ශක්තිය දියුණු කරලා ප්‍රාතිහාර්ය පාන තැනට හිත හදාගන්න. එහෙම හදාගත්තාම ඒක හඳුන්වන්නේ ඉද්දිමය කියලා. ඒ ශක්තිය පදනම් කරගෙන තව කට්ටියන්ගේ ජීවිතයට හානි කරන්න පුළුවන්. එහෙම කරන ඝාතනය හඳුන්වනවා ඉද්දිමය කියලා. ඔන්න ඔය ආකාර පහින් එකකින් ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ කරගත්තොත් ඒතනත්තගේ ජීවිතයට ඒක විපාක දෙනවාමයි. ප්‍රාණඝාතය භාවිතා නිතර නිතර භාවිතා කරන බහුලී කතා බහුල වශයෙන් කරන කෙනාට දුග්ගතින් දුගතිය විනිපාතං විනිපාතෝ නිරයන් නිරය අනිවාරෙන් උරුම වෙනවාමයි. මනුස්ස ලෝකයේ තුල කුසල විපාකයක් නිසා උත්පත්තිය ලැබුවත් ඔය කොර වෙලා කුදු වෙලා අංග විකල වෙලා උපදින්නේ අවයවයන්ගේ දෝෂ සහිතව ඒ ඔය පන්සිල් පද පහ කඩන නිසා තමයි. ඒක නිසා පින්වතුනි පව් කරන තැනැත්තට පරලවත් දුක් විඳින්න සිද්ධ වෙනවාම තමයි. මේ ජීවිතෙත් දුක් විඳින්න සිද්ධ වෙනවාම තමයි. ඉතින් එතකොට තුන්ද සූකරක කියන පුජ්‍යලයා තමාගේ ජීවිතය තුළ සිද්ධ කරගත්තු අකුසල් නිසා මැරෙන මොහොතේ දින 7ක් දුක් විඳා මරණයටපත් වෙලත් නිරේගාමීව දුක් විඳා කියලා අපි අහලා තියෙනවා. එහෙමනම් දැන් ඔය පින්නතුන්ටත් දැනෙනවා ඇති අකුසල කර්ම සිද්ධ කරගත්තාම ඒව කොයි ආකාරයෙන්ද විපාක දෙන්නේ කියලා. ඒක නිසා කවුරු අරයා මෙහෙම කරනවා මෙයා මෙහෙම කරනවා කියන එක නෙමෙයි තමාගේ ජීවිතයේ පිළිබඳව තීරණ හා තීන්දු තමන් ගන්නද. කාගේවත් රූකඩයක් බවට නැටවෙන නූලක් නූලකින් නැටවෙන රූකඩයක් බවට පත් වෙන්නට එපා. ඔබේ භව ගමන පිළිබඳව තීන්දු තීරණ ගන්න තීරකයා ඔබ විය යුතුයි මම විය යුතුයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුගමනය කරන අපට සැනසෙන්නට පුළුවන්. ඒ උතුම් සැනසීම සඳහා මේ දේශනාවත් උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නවා. අද මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ තනි දායකත්වයක් විදිහට ඊ.එම්. ලොකුමණිකේ කියන මෑණියන් සියඹලාවැව හිරියාල ගණේවත්ත කියන ලිපිනේ පදිංචි වෙලා ඉන්නේ. 80 වෙනි ජන්මදිනයට ආශිර්වාද කිරීම ප්‍රධාන අරමුණක් කරගෙන එතුමියට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් නුදුරු භවයකදී නෙමෙයි මේ ජීවිතය තුළම ධර්මය අවබෝධ කරගන්නට ලැබේවා කියන පරමාර්ථය ඇතුව දායකත්වයේ දරන්නේ. මිය පරලොව ගිය අයට පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා.
ඒකනායක මුදියන්සේලාගේ හීන් බණ්ඩා පියතුමාට රත්නායක මුදියන්සේලාගේ රන්මැණිකා මෑණියන් වහන්සේට වික්‍රම ආරච්චිලාගේ පුංචි සිඤ්ඤෝ ස්වාමි පුරුෂයාට හොරණ වැරැල්ල හේන පී බේබිනෝනා සහ එච් බී පබිලි සිඤ්ඤෝ කල් එළිය මිදෙල්ල කොටුව නොම්බර 6න් එක පදිංචිව සිටි සිමියන් වික්‍රමරත්න පියතුමාට මිනුවන්ගොඩ පීල්ලවත්ත ඩග්ලස් වත්තේහි පදිංචි 2016 අවුරුද්දේ 6 වෙනි මාසයේ 4 වෙනි දිනට මියගොස් වසරක් සපිරෙන චාමර රුක්සාන් පුතණුවන්ට ඒ ඇතුළු කොට ඇති නමින් කාලය යාත්‍රා කරන්නට යෙදුණු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙලා සුගතිගාමි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වාගේම ජීවත් වෙලා ඉන්න දරුවන්ට මුණුපුරන්ට මිනිපිරියන්ට ලේලිවරුන්ට බෑනාවරුන්ට කලටුවාගම රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජනීය සීලරතන ස්වාමීන් වහන්සේට දේශකයාණන් වහන්සේට ඒ වාගේම සියලුම සංඝරත්නයට රට බේරාගත් සියලු දෙනාට රණවිරුවන්ට බණ ඇසීමට පැමිණි නොපැමිණි සියලු දෙනාට ලෝකවාසීන්ට යහපත ප්‍රාර්ථනා කරනවා. බෞද්ධයා නාලිකාව රටට හඳුන්වා දුන් දරණාගම කුසලදම්ම පින්වත් නායක ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරනවා. නාලිකාවේ කාර්ය මණ්ඩලයට සියලු දෙනාටත් යහපත ප්‍රාර්ථනා කරනවා. බටපතෑල විසු මීට වසර 9කට පෙර මිය ගිය W.A. ජයනන්දන බෑනනුවන්ටත් පින් අනුමෝදන් කරන එක සඳහන් කරනවා. ඒ වාගේ මාතෘ දිව්‍ය රාජයා මිද්බෝසතාණන් වහන්සේ ඇතුළු සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අපටත් මේ පින් හේතු වාසනා වේවා. උතුම් වූ ධර්ම මාර්ගය අවබෝධ කරගන්නට නුවණ ලැබේවා කියලා සාදු කියන්නේ. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරංති. සියලුම පින්වතුන්ට තුනුරුවන් සරණයි. සාදු සාදු සාදු. අප සැම කෙරේ මෙත් සිතින් ඒ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වූයේ රදවඩුන්න සිරි මිහිඳු මහාවිද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද රදවඩුන්නේ ඥානවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දේශකයන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය ළඟා කරගන්නට මේ සියලු කුසල් දහම් උන්වහන්සේටත් එකසේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ ආගුවන්ඉදුලි ධර්මානුශාසනාව මින් නිමාවට පත්වනවා. පිනති ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.